සමගි ජන බලවේකට මඩ ගහන්න රංග බණ්ඩ මහත්තයා කටයුතු කරන්න එපා. එක බුදුමාට එච්චර සෞඛ්‍යයට හොඳ නෑ. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා රංග බණ්ඩාර අලුත් කතන්දරයක් කියනවා. අර ඒගොල්ලෝ ලේනව කියලා මහත්තයෙක් ලව්වා ජනාධිපතිවරණය අවුරුද්දකින් කල් දාගන්න නඩුවක් දාලා තියෙනවා FR එකක්. ඊට පස්සේ හත් පොලේ ගාගත්තා මේ නඩුව දාලා වටෙන්ම වැදුනා. ප්‍රයත්නය අසාර්ථකයි. දැන් උත්සාහ කරනවා මේ ලේනව කියන මහත්තයා මේ සමග ජන බලවේගයත් එක්ක සම්බන්ධයි කියලා පෙන්වන්න. ඒ කොහොමද පෙන්වන්න යන්නේ? ඒ ලේනව මහත්තයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවර්ධන පෙරමුණ කියලා පක්ෂයක ජාතික ලැයිස්තුවේ හිටියලු. එතකොට ඒ සංවර්ධන පෙරමුණ රොහාන් පල්ලේවත්ත මහත්තයාගේ පක්ෂෙලු. රොහාන් පල්ලේවත්ත මහත්තයා දැන් ඉන්නේ සමගි ජන බලවේගීලු. ඒ නිසා මේක සමගි ජන බලවේගයේ වැඩක් කියලා කියන්න උත්සාහ කරනවා. අපිට මෙහෙමයි කියන්න තියෙන්නේ. රොහාන් පල්ලේවත්ත මහත්තයා 2019 ජනාධිපති ධුර අපේක්ෂකෙක්. ඒ ජනාධිපති ධුර අපේක්ෂකයා 2020 ජනාධිපති 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිත් එක්ක එකතු වුණා. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවේ ලේනෝ කියලා මහත්තයෙක් හිටියා කියලා රොහාන් පල්ලේවත්ත මහත්තයා අපිත් එක්ක එකතු වුණා කියලා ඒක අපේ සම්බන්ධයක් විතර හදන්න බෑ. මොකද රොහාන් පල්ලේවත්ත මහත්තයා පක්ෂ පිටින් ආවේ නෑ, අපිට තනියම ඇවිල්ලා තමයි සම්බන්ධ වුණේ. ඉතින් එතුමා මේ ජාතික ලැයිස්තු කතන්දරය කියනවා නම් අපිටත් කතන්දර කියන්න පුළුවන්. මේ තියෙන්නේ 2019 2020 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව. මේකේ ඉන්නවා සුදත් චන්දසේකර මහත්තයා. එහෙනම් මේ සුදත් චන්දසේකර මහත්තයා මේ ජාතික ලැයිස්තුවේ හිටියත් 2019 මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි උදව් කරුවේ. ජනාධිපතිවරණ මෙහෙයුම් ක්‍රියාත්මක කරන කණ්ඩායමේ ප්‍රධානියෙක් විදියට එතුමා කටයුතු කරා. එතකොට එහෙනම් අපිටත් කියන්න පුළුවන් සුදත් චන්දසේකර මහත්තයා අපේ කෙනෙක්ගේ ජාතික ලැයිස්තුවේ හිටියා කියලා. ඒව විතර නෙමෙයි, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ හිටපු මේ හරින් ෆ්‍රෑන්ඩුත් දැන් එක්සත් ජාතික පක්ෂෙන් ඉති. ඒ නිසා මේ අතීතයේ ජාතික ලැයිස්තුවේ හිටියා කියලා මේ තර්ඩ් පාටි කෙස් එකක්, මේ ගණිත එක අපිට කිසිම සම්බන්ධයක් නැති එකක්. අපිට එකතු රොහාන් පල්ලේවත්ත මහත්තයාගේ පක්ෂ කෙනෙක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එහෙනම් එක්සත් ජාතික පක්ෂේ අතීතේ හිටපුවාත් එක්ක පැටිකිරිය මැච් කරන්න ගියොත් එහෙම තව ගොඩක් දේවල් එළියට දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා රංගේ බණ්ඩාර මහත්තයෝ හත් පොලේ ගාගත්තර කමන්නේ නැහැ. ඒක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. හත් පොලේ ගාගත්තර කමන්නේ නැහැ, ප්‍රදර්ශනය කරගන්න යන්න එපා. දැන් මේ ජනාධිපතිවරණය දිනා ගන්න බැරුව ඒගොල්ලෝ හතර ගාතේ දාලා වැටිලා එක එක උපක්‍රම කරමින් එක එක යටිකූට්ටු වැඩ කරමින් ඉන්න අතරතුර මේ නියත ජයග්‍රහණ ලබන සමගි ජන බලවේගයට මඩ ගහන්නත් උත්සාහ කරනවා. ඒගොල්ලෝ සේරම එකතු වෙලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමනේ ඒගොල්ලන්ගේ ජයග්‍රහණය විදියට දකින්නේ. ඒගොල්ලන්ගේ ජයග්‍රහණය ජනාධිපති වෙන ජයග්‍රහණය නෙමෙයි, ඒක කරන්න බෑ කියලා දන්න නිසා ඒගොල්ලෝ ජය සමරන්න හදන්නේ සමගි ජන බලවේගයේ පරද්දලා. ඒ නිසා නෙමෙයි ගොම් පාටනම් කෙලින් දෙපා අපේ රංග බණ්ඩාර මහත්තයාට මම මහලේකම්තුමාට කියන්නේ. මොකද ඔබතුමාලගේ දේශපාලනේ දැන් අද ඉවරයි. වැල්පාලම තව මාස 3කින් කඩාගෙන වැටෙනවා. වැල්පාලම කඩා වැටීමට නියමිතයි. වැල්පාලම අවසාන ජවනිකා කිහිපය තමයි මේ ප්‍රදර්ශනය වෙමින් තියෙන්නේ. ඒ නිසා මෝඩ ජෝක් දාන්න එපා. වහාම මැතිවරණයට ලෑස්ති වෙන්න. අඩුම ගානේ බලන්න 10%ක්වත් ගන්න. ඒ නිසා අපි නියත ජයග්‍රහණය ලබන පක්ෂය විදියට සමගි ජන බලවේගයට මඩ ගහන්න රංග බණ්ඩ මහත්තයා කටයුතු කරන්න එපා. ඒක බුදුමාට එච්චර සෞඛ්‍යයට හොඳ නැහැ.